අද අපි ඔයාලට අරගෙන ඉන්නේ අපි ලක්සන්බර්ග් වල ගත කරපු දෙවනි දවස. අපි උදේම ඉක්මනින්ම ලෑස්ති වෙලා හෝටල් එකෙන් එළියට ආවේ ලක්සන්බර්ග් ටවුන් එකේ ගොඩක් විශේෂ වගේම ලස්සන තැන් කීපයක්ම බලන්න යන්න. Hello, good morning. දැන් වෙලා උදේ 10ට විතර ඇති. අපි උදේ ඇහැරලා 8ට විතර අත්තරම ඇහැරුණේ. ඉක්මන්ට ඇඳගෙන එහෙම ආවා ලක්සම්බර්ග් වල සිටි සෙන්ටර් එකට ලක්සම්බර්ග් සිටි එකට ලක්සම්බර්ග් සිටි කියන්නේ ඇත්තටම ලක්සම්බර්ග් කියන රටේ අගනුවර දෙකම එකම නම තමයි තියෙන්නේ කොහොම හරි අද අපේ ප්ලෑන් එක තියෙන්නේ මේ ටවුන් එකේ තියෙන තැන් පුළුවන් තරම් බලන්න ඊයේ රෑට පොඩ්ඩක් එහෙට මෙහෙට ගියට අපිට හරියටම බලන්න බැරි වුණා මේ ලස්සන තැන් තියෙනවා ඒක තමයි අද අපේ මේන් ප්ලෑන් එක හැබැයි පොඩි ප්‍රශ්නකුත් තියෙනවානේ මොකද කොරෝනා වෛරස් එකත් එක්ක ඒ වගේම නත්තල් හිඳයි නත්තල් දවස් කීපෙ හිඳයි සමහර තැන් වහලා තියෙන්නේ ඕපන් කරලා තියෙන පුළුවන් තරම් තැන් බලන්න තමයි අපේ ප්ලෑන් එක. උඩට පේනවා ඇති මේ අපි බස් එකෙන් මේ ඇවිල්ලා බැහැපු තැන මේ වටේටත් මාරම ලස්සනයි ඔක්කොම සැරසිරි කරලා කියන අමුතුම වයිබ් එක මේ ටවුන් එකේ තියෙන්නේ. කාසල්ස් චර්ච් එහෙම ලස්සන දේවල් ගොඩාක් තියෙන. අපි එහෙනම් පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලමු. Let's go. මේ මං ඇවිදන් යන්නේ ශාන්ත මයිකල් දේවස්ථානය ළඟින්. මෙය ලක්සන්බර්ග් සිටි එකේ තියෙන පැරණිම ශුද්ධ වූ ගොඩනැගිල්ල විදිහටත් හඳුන්වනවා. ශතවර්ෂ ගණනාවකට කලින් සතුරු ආක්‍රමණ වගේ දේවල් නිසා මේ චර්ච් එක කිහිප වතාවක්ම විනාශ වෙලා තිබුණත් ඒ සෑම විටකම ප්‍රතිසංස්කරණය කරලා අද වෙනකොට මේ විදිහට පවත්වාගෙන යනවා. මේ බැහැපු තැනම පොඩ්ඩක් උඩට ආවා. උඩට ආව ගමන් ලස්සන්ට මේ නත්තල් ගස්ටයක් එහෙම දාලා තියෙනවා. හරිම ලස්සන එතන හදලා තියෙන විදිය. අත්‍තර මේ ඇත්ත හිම නෙවෙයි මේ දවස් ටිකේ මෙහෙට හිම වැටුනේ නැහැ. ඊයේ ලාවට දවල් වැටුණා. මේනික ආටිෆිෂල් හිමක් තියෙන මේගොල්ලෝ දාලා. කොහොමද වැඩෙන මාර ලස්සනයි. ෆොටෝස් ගන්න මාරුනේ. Wish that I could find the words to describe you now. As I'm lying next to you and the world goes quiet. Wish that I could. ඊළඟට අපි ගියේ ලක්සන්බර්ග් වල තියෙන තවත් විශේෂ සංචාරක ආකර්ෂණය වැඩිපුරම දිනාගත්තු තැනකට. මෙය උමන් මාර්ගවලින් හැදිලා තියෙන භූගත ආරක්ෂක පද්ධතිය. අපි දැන් මේ ඉන්නේ ලක්සම්බර්ග් වල තියෙන ෆේමස්ම ඇට්‍රැක්ෂන් එක තියෙන තැන කිව්වොත් හරියටම මේකට කියන්නේ බොක් කියලා නැත්නම් බොක් කේස්මේට්ස් කියලා කියනවා. මේක ඇත්තටම අපි ඉන්න තැනට යට තියෙන්නේ. මේ ඔයගලන්ට පේන තැනක අපි ෆෝට්‍රස් එක උඩ වගේ ඉන්නේ. මෙතන යට තනිකරම හදලා තියෙන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල් සිස්ටම් එක. අද වෙනකොට කිලෝමීටර් 17ක් විතර දිගට මේ ටනල් සිස්ටම් එක තියෙන ලක්සම්බර්ග් ටවුන් එකේ මේ කන්දක් වගේ ඒරියාවක් යට. මේක ඇත්තටම මුලින්ම හදලා තියෙන්නේ ස්පාඤ්ඤෙන් මේ ඒරියා එක රූල් කරද්දි මේක ඩිෆෙන්ස් සිස්ටම් එකක විදිහට හදලා තියෙන්නේ සතුරු ආක්‍රමණ හැමෙද්දී ඒ වගේ ඇස්සේ හැංගිලෙන්න පුළුවන් විදිහට. සතුරු ආක්‍රමණ කිව්වහම ඉස්සර යුරෝපයේ ඔයගොල්ලෝ අහලත් ඇති යුද්ධ ගොඩාක් තිබිලා තියෙනවා. ස්පාඤ්ඤෙන් අධිරාජ්‍යයක් කරන්න යනවා, රෝමෙන් තව අධිරාජ්‍යයක් කරගන්න හදනවා, ප්‍රංශ කට්ටිය තවත් යුද්ධ කරනවා. මේ වගේ යුද්ධ ගොඩාක් තිබිලා තියෙනවා. ඒ යුද්ධ කරනකොට තමයි මේගොල්ලෝ මේ වගේ ටනල් සිස්ටම් හදලා ඒ වගේ හැංගිලින්න වගේ මුලින්ම හදලා තියෙන්නේ. ඊට පස්සේ මේක ප්‍රංශයෙන් යටත් කරගත්තට පස්සේ කිලෝමීටර් 20 ගණක් වෙනකම් මේ ටනල් සිස්ටම් එක එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා. තව අලුත් විදියට හදලා මොඩිෆයි කරලා ඒ වගේ දේවල් කරලා තියෙනවා. මේගොල්ලෝ කියන විදිහට ඇත්තටම මේ ටනල් එක ඇතුලේ මිනිස්සු 35,000ක් විතරත් හැංගිලා ඉඳලා තියෙනවා සමහර කාලවලවල. උදාහරණයක් ලෝක යුද්ධය එහෙම තියෙන කාලේ ජර්මනියේ නාසිස්ලයි ප්‍රංශ කට්ටියයි ෆයිට් කරනකොට ලක්සම්බර්ග් වගේ තමයි මැද තියෙන්නේ ඒ රටවල් දෙක මැද. ඒකින්ද මේක ඇස්සේ මිනිස්සු 35,000ක් විතර හැංගිලා ඉන්න පුළුවන් විදිහටත් මේ ඒරියක හදලා තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. හැබැයි අපේ අවාසනාවකට අද මේක වහලා තියෙන්නේ කොරෝනා වෛරස් එකත් එක්ක. දැන් මාස ගණන් තිස්සේ මෙතන වහලලු තියෙන්නේ. අපිට ඇතුළට යන්න වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් YouTube channels වල මේක දාලා තියෙන ඉංග්‍රීසි channels වල හැම අනිවාර්යයෙන්ම ලක්සම්බර්ග් ගාව මෙතන බලන්නම යන්න.
ඊට පස්සේ බොක්කේස් මේට්ස් වල උඩ තියෙන වීවින් ප්ලැට්ෆෝම් එක දිගේ අපි ටික වෙලාවක් ඇවිද්දා. ලක්සන්බර්ග් වල ඕල් ටවුන් එකත් එක්ක මෙතනට තියෙන වීව් එක නම් හරිම ලස්සනයි. ඉස්සල්ලා හිටියේ මෙන්න මෙතන. දැන් අපි පාරෙන් පැනලා එහා පැත්තේ තියෙන බල්කනි එකට ආවා. ඒ වැතර වීව් එක මාරම නයිස්. ගයිස් අපි තා පොඩ්ඩක් දුර ඇවිදන් ඇවිල්ලා මෙහි තියෙන ලස්සනම තැනකට ආවා. මේකට කියන්නේ චෙමින් දෙලා කොනිෂ් කියලා ෆ්‍රෙන්චලි. ඒකේ තේරුම තමයි ඇත්තටම මේක බල්කනි එක. බල්කනි එකෙන් යට පේන්නේ අපේ ගෙවල් වල බල්කනි ඉන්න වත්තන පේන්නේ. මේකේ බල්කනින් පෙළින්ම පේන්නේ මේ ලක්සන්බර්ග් ටවුන් එකේම කැලේ. ඇත්තටම හරිම ලස්සනයි. මේක ඉන්ටර්නෙට් එකේ එහෙම බැලුවම ගොඩක් තැන්වල කියලා තියෙනවා යුරෝපයේ තියෙන ලස්සනම බල්කනි එක කියලා. The most beautiful balcony in Europe කියලා. තමයි මෙතනට කියන්නේ ඇත්තටම. ඒක ඇයි එහෙම කියන්නේ කියලා දැන් තේරෙනවා මෙතනට ආවට පස්සේ හරිම ලස්සනයි view එක. වගේ ඈතින් පේනවා නිකන් 9 arch bridge එක වගේ. මේකත් හරියටම තියෙන 9 arch ම තමයිනේ. arches 9යි තියෙන්නේ මේකේ. හැබැයි රවුමට නෙමෙයි තියෙන්නේ. මේක කෙලින්. ඔව් කෙලින් තියෙන්නේ. ලංකාවේ 9 arch bridge එක පොඩ්ඩ ඇදේටනේ. මේක කෙලින් තියෙන්නේ. ඒ bridge එකත් එක්ක ලස්සන ගඟක් එහෙම ගලනවා. ගඟ දෙපැත්තේ ගෙවල් හදලා තියෙනවා. මෙතන ලස්සන church එකක් තියෙනවා. හරිම ලස්සනයි view එක. මෙන්න අපිට ලක්සන්බර්ග් ටවුන් එක ගැන ෆස්ට් ග්‍රැෆිටි එක මොකද්ද මේක ගැන අදහස? මේක ගැන අදහස අකුරු ටිකක් දීලා තිනවා තේරෙන්නේ නැහැ. ඉතින් මොනවද තියෙන්නේ කියලා. අදහස් විරහිතයි වගේ මට පේන්නේ. ඒ ලස්සන වීව්ස් ටික බලලා අපි ලක්සන්බර්ග් සිටි එකේ තවත් ලස්සන ඒරියා එකකට යන්න හිතුවා. වෙන කාලවල වලදී සංචාරකයන් ගොඩක් නරඹන්නේ මේ ලක්සන්බර්ග් සිටි එක කොරෝනා තත්ත්වෙත් එක්ක එදා පාළුවට ගිහින් වගේ තමයි තිබුණේ. හැබැයි ඒ පාළුවත් ඒ පෞරාණික නගරයට අමුතුම සුන්දරත්වයක් එකතු කරනවා. දැන් මේ ලක්සන්බර්ග් ටවුන් එකේ තව ලස්සන තැනක් හොයන් යන ගම එයාස් අපිට මතක් වුණා අපි ඒ පෝස්ටර් දැම්ම කියලා අපි යන රට ගෙස් කරන්න කියලා කීප දෙනෙක් හරියට කියලා තිබ්බා. පළවෙනිටම කියලා තිබ්බා දිනුක ජයලත්. එයා Facebook එකේ Instagram එකේ දෙකේම හරියට කියලා උත්තරය එවලා තිබ්බා. ඒ වගේම YouTube එකේ දාලා තිබ්බනේ මිනෝකා. මිනෝකා කියලා කෙනෙක් දෙකක් මිනෝකලා දෙන්නේ. ඔව් මිනෝකලා දෙන්නේද එකකටද කියලා ෂුවර් නෑ. Facebook එකේ YouTube එකේ දෙකේම දාලා තිබ්බා ලක්සන්බර්ග් කියලා. ඊට පස්සේ මගේ කසින් සදෙන්ෙක් කියලා තිබ්බා මට මෙසේජ් එකක් අක්කි ලක්සන්බර්ග් තමයි යන්නේ නැත්te කියලා නවින්දි එරන්දයි. ඔය සෙට් එක තමයි හරියට කියලා තිබ්බ. ගොඩක් උත්තර තිබ්බා මං ඉතන 100කට වඩා තිබ්බා. අපි ඔක්කොම වැරදි උත්තර තමයි තිබ්බේ. ඔව්. Well done හරියට කියපු කට්ටිය. අපි එහෙනම් තව තැන් ටිකක් හොයාගෙන යමු. අපි දැන් මේ ඉස්සල්ලාර යුරෝපේ ලස්සන බල්කනි කියපු තැන ඉඳන් එතනට පේන යටතනට ආවා. දැන් මෙතනට ආවම උඩ පේන මෙන්න මෙතන තමයි ඉස්සල බැලුවේ. මේ එතකොට පේනුන චර්ච් එක මෙතන තියෙනවා.
අපි දැන් ඉස්සලා ඇවිල්ලා උදේම අර කාසල් එක උඩට ගිහිල්ලා කිව්වේ යට 35000කට විතර ඉන්න පුළුවන් තැනක් තියනවා කියලා. ටනල් සිස්ටම් එක අන්නේ ටනල්ස් ටික මෙතනට ලස්සනට පේනවා. මෙන්න තියෙන්නේ මේ අතුලට වගේ යන්න තියෙන මේ දිගටම හිල් හිල් වගේ තියෙන්නේ අන්නේ ටනල් සිස්ටම් එක. මේ ඒරියා එකේම යට දිගටම තියෙනවා ටනල්ස් කිලෝමීටර් 17ක් යන. මේ ඔයාලා දකින්නේ ලක්සන්බර්ග් සිටි එකේ තියෙන ප්‍රසිද්ධ රැස්වීම් ස්ථානයක්. ඒ වගේම සංස්කෘතික මධ්‍යස්ථානයක්. මේ මුල්වතාවට ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1606 දී. අපි මෙතනට එනකොට ගොඩක් සීතල කාලගුණයක් තිබුණත් විනාඩි 10ක් විතර නැවතිලා ෆොටෝස් කීපයක් ගන්නත් අමතක කළේ නැහැ. මොකද එතන තිබුණු වීව් එක නම් හරිම ලස්සනයි. ෆොටෝස් ටික අරන් අපි ඉක්මනින්ම එතනින් පිටත් වුණේ ලක්සන්බර්ග් සිටි සෙන්ටර් පැත්තට යන්න. මොකද ඒ වෙලාවේ අපි දෙන්නටම හොඳටම බඩගිනි වෙලා හිටියේ. එක ඕඩර් කරා ලාජ් පීස් එකක් ගත්තේ හාෆ් හාෆ් චිකන් බාවකේ චිකන් කරි පස්ස චිකන් වින්ස් අතරක ටේකවේ තමයි තියෙන විනාඩි 15ක් අපි මේ ඉන්නවා ඔක්කොම ගිහින් තියෙනවා අපිට යුරෝ 29යි 780 පීසා එක අරගෙන අපි ඉක්මනින්ම හොටෙල් එකට ගියේ මේ දවස්වල රෙස්ටොරන්ට්ස් වල ඩයිනින් නැති නිසා දැන් ලංච් එක අරගෙන ආපහු යනවා ටවුන් එක බලන්න බස් එකෙන් තව විනාඩි 5ක් තියෙනවා අපි එළිය සීතලින් ඉඳලාම එළියට ගියන හොටෙල් එක ඇතුළේ මේ විනාඩි 5ක් ඉඳලාම යනවා දැන් කාලෙ එහෙම ආයෙත් ටවුන් එකට ආවා ටවුන් එකට එනකොට පොඩි ඉන්ට්‍රස්ටිං දෙයක් දැක්කා අපි මේ ලක්ෂම්බර්ග් වල මුලින් ආපු දවසේම බස් හෝල්ඩ් එකේ හිටියා එක ගෑනෙක් කෙනෙක් අපි යද්දිත් අපිගේ බස් එක ආවා දැන් ඊට පස්සේ ඊයේ රෑද්දිත් ඒ බස් එකේ මෙයා හෙට ආවා අද උදේද්දිත් බස් එකේ හිටියා දැන් අපි ආයේ හවස කණ්ඩ ගිහිල්ලා ආයේද්දි තාත් බස් එකේ ඉන්නවා අපි ගිහින් පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා මෙහෙම මොකක් හරි මේකට සම්බන්ධ සිනාරි එකක් තියෙනවද කියලා මෙහෙම කට්ටිය බස් වල ඉන්නවද කියලා ඇත්තටම හොයලා බලද්දී ඉන්ටර්නෙට් එකේ ආටිකල්ස් උත් තියෙනවා මේ ලක්ෂම්බර්ග් වල මම ඉස්සලා කිව්වා වගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී ඔෆ් චාර්ජ් නේ. කියන්නේ 750ක්වත් වියදම් වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් මේ රටෙත් ඉන්න හෝම්ලස් මිනිස්සු, ඒ කියන්නේ ගෙයක් නැති මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් රට ජීවත් වෙන්නේ ටවුන් එකේ කොහරි කඩේක තියෙන ඉඩක, ඒ වගේ එළිය තැන් වල තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ සීතල කාලේ එළිය තැන් වල ගොඩක් ජීවත් වෙන්න අමාරු හින්දා ගොඩක් හෝම්ලස් කට්ටිය කරන්නේ මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් වල ඇතුලේ ඒ කියන්නේ බස් වල ඇතුලේ උදේ ඉඳන් රෑ වෙනකන් හෙට මෙහෙට යන එකල මොකද බස් ඇතුලේ හොඳට රස්නියට කම්ෆර්ටබල් ඉදිරිය හදලා තියෙන හින්දා ඉතින් මං හිතන්නේ අපිත් අර කලින් දැක්කේ ඒ වගේම සිද්ධියක් තමයි හරිම ඉන්ට්‍රස්ටිං මේ ෆ්‍රී කරලා තියෙන පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වෙනම අරමුණකින් හැබැයි දැන් ගවර්න්මෙන්ට් එකේ මේක ප්‍රශ්නයක් විදිහට දැකලා තියනවලු. කියන්නේ හෝම්ලස් කට්ටිය ගොඩක් බස් වල ඒගොල්ලෝගේ ජීවිතේ ගත ගන්න පුරුදු වෙලා තියනවලු. ඔක තමයි ඉතින් කතාවේ දෙපැත්ත. අපි ඉස්සරට ගිහින් බලමු. මේක තමයි මෙහි තියෙන නොටඩෑම් කැතිඩ්‍රල් එක. ඒ වගේම ලක්ෂම්බර්ග් වල තියෙන එකම කැතිඩ්‍රල් එක තමයි මේක. හරිම ලස්සන ඉදිරියට හදලා තියෙනවා.
නොටර්ඩෑම් දෙව්මැදුර රෝමානු කතෝලික දෙව්මැදුරක්. මෙය ඉදිකරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1613ත් 1621ත් කාලේ. ඊට පස්සේ වරින් වර ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයෙන් නවීකරණය කරලා තියෙනවා. ඒ වගේම මේ දෙව්මැදුර ඇතුලේ තියෙන කැටයම් චිත්‍ර වගේ දේවල් දෙව්මැදුරට වෙනස්ම විදිහේ අලංකාරයක් එකතු කරනවා. නොටඩෑම් කැතීඩ්‍රල් එක බලලා සිටි සෙන්ටර් එක මැදින් අපි ඊළඟට ගිය ලක්සන්බර්ග් වල තවත් විශේෂ තැනකට. මේ අපි ඉන්නේ මෙහේ ග්‍රෑන්ඩ් ඩියුක්, ඒ කියන්නේ මේ රටේ විධායකගේ මේන් තලස් එක. මේකට කියන්නේ පැලස් ඔෆ් ග්‍රෑන්ඩ් ඩියුක් කියලා. හරිම ලස්සනයි. මේක සමයක නම් කට්ටියට යන්න විසිට් කරන්න හැම ඕපන් කරනවලු. මේ කල් නම් කවුරුත් නැහැ, ඔක්කොම වහලා දාලා තියෙන්නේ. මා ලස්සන බිල්ඩින් එකන මාලිගාව ළඟත් අපි ටික වෙලාවක් ඉඳලා ෆොටෝස් ටිකකුත් අරන් ලක්සන්බර්ග් වල සිටි සෙන්ටර් එකට යන්න හිතුවා. Gaze upon the sky, Christmas on my mind, from a place up high above. සිටි සෙන්ටර් එකේ එදා හදලා තිබුණු නත්තල් සැරසිලි නම් හිතාගන්නත් බැරි තරම් ලස්සනයි. අපි එතනත් ටිකක් නැවතිලා ෆොටෝස් ටිකකුත් අරගෙන ගොඩක් රැවෙන්න කලින් ආපහු හොටෙල් එකට ගියා. කෑම ගත්තා ඩිනර් එක හරි. සලාඩ් එකක් තියෙනවා. French fries tiyanawa. A chance to react. Crying out your last tear. Not a single. ඉතින් මේ විදිහට තමයි අපි ලක්සන්බර්ග් වල දෙවනි දවස ගත කළේ. අපේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න, පහලින් අපිව ලයික් කරලා subscribe කරන්න.